චක්කවාලිසු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මංමු නිරාජස්සේ සුනන්තුසග්ග මොක්කහදන් දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලෝ අයංබදන්තා දම්ම සවන කාලෝ අයංබදන්තා නමෝතස්ස භගවතුවරහතු සබ්බ ධම්මිසුුවපපටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වී සාරජ්්‍ය විසාරදස්ස, සබ්බ සත්තුත්තමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස තතාගතස්ස සබ්බ්ඥුනෝ සම්මා සම්බුද්දස්ස නමුෝතස්ස භගවතු අරහතු සබ් දම්මිසුක් පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වීසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්්‍ය මස්සෙ ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත් සාමිස තතාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්දස්ස නමුෝතස්ස භගවතු අරහතු සබ්බදම්මිසු අපපපටිහතඥානචාරස්ස. දස බල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මාසම්බුද්දස්ස උතුමු භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා දම්මස්වාමී, ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටනොවේවා මිත්‍යදෘෂ්ටික වචනයක් පිටනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුගග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාධූ සාධූ සාධූ. ර්මශ්‍රවනා බිලාස ශ්‍රද්ධහ බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්න මේ වර්ශයේ අවසාන පොහොය දවසේ රපවාහිනියත් සමග එකතු වෙලා ඉන්න මේ ශ්‍රද් දහවන්ත පින්වත් පිරිස අද දවසත් බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසෝ දහසක් ධර්මස්කන්ධය අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අපි පසුගිය පොහොයන් වල සිරස දම්සර තුළින් විවිධ මාතෘකා මෝලික කරගෙන ධර්මදේශනාවන් පවත්වන්නට යෙදුනා අපේ පින්වතුන් මේ වර්ෂයේ වැඩි කාලයක් සිල් සමාදන් වුණේ තමන්ගේ නිවසේ මේ වර්ෂය බොහෝ දෙනයකින් එක්තර අප ඇත්තකින් වැඩිපුර ධරමස්ශ්‍රවනයට පවා හුරු වූ බවක් සමහර දෙනෙක් සමඟ කතා කරද්දි අපට හැඟිල තියෙනවා මේ දහම් වැඩසටහනත් නිවසේ සිල් සමාදන් වෙලා නිවසේ විවේකීව අද දවසේ කාලය ගත කරන බොහෝ දෙෙනෙක් ශ්‍රවණය කරන බව අපට සිහිපත් කරලා තියෙනවා. ඒ නිසාමයේ හැම දෙනා කිරිහිම වඩාත් ප්‍රයෝජනවත්වන විශේෂ ධර්මකාරණාවල් අපි සිරස දම්සර තුළින් නිරන්තරයම්ම දේශනා කරනට බලාපොරොත්තු වෙනවා. ඒ ඔස්සේ අදදවසේ විශේෂ මාතෘකාවක් මුල්ලික කරගත්තා අපේ පින්වතුන්ට විශේෂ ධර්මකාරණාවක් මේ වර්ෂයේ අවසාන පොහොේ දවසේ ඔබට දේශනා කරන්න. අද අපි තෝර ගත්තා සංයුක්ත නිකායි සුදත්ත කියන සූත්‍රය සුදත්ත කියන නම ඇහෙන කොටම බොහෝ දෙනෙක් දන්නවා අද මේ කවුරු ගැනද කතා කරන කියලා. සුදත්ත කියල කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි. අපේ භාග්‍යවතුන් වහන්සගේ ශාසනයහි හිටපු විශේෂ අග්‍රෝ දායකෙක් වන අනහිපිට සිටතුමා. අප ප්‍රසත් මහත්මයමක් අනීපිඩු සිටතුමාට අනීපිඩු කියල නම ලැබුණ ජනතාවගේ. මොකද අනහිපිඩු සිටතුමා ජීවිත කාලෙම විශේෂපින්කමක් කරගත්තෙ තමයි. බොහෝ දෙනෙකුට අපි කියන වගේ දන් සැලත් බන්නා. එනිසා, මනිස්සුනපිඩු සිටතුමාව හැඳින්නොවේ අනේපිඩු කියන නමී හැබැයි දෙමවපියන්ගෙන් ලැබිචි නමතම සුදත්ත. ප අනහිපිඩ සිටතුමා සැවැත්නුවර හිටපු බොම දක්ෂ ව්‍යාපාරිකයේ අනේපිඩු සිටතුමා නොයෙක් පළාත්වල තමන්ගේ ව්‍යාපාර කටයුතු බොහෝම දියුණු ම්ම කරගෙන ගියපු ව්‍යාපාරිකය මේ අනේපිට සිටතුමාට විවිධ පළාත්වලින් තමන්ගේ ව්‍යාපාරවලට උපකාර ලැබුණා එහෙම උපකාර ලැබිච්ච එක්තරා ප්‍රදේශයක් තමයි රජගහනුවර කල කියන්නේ සිටුවරයට මේ රජගහනුවර මන්ගේ ව්‍යාපාර කටයුතුවලට උපකාර කරන්න ඒ නගරි හිටියා මිත්‍රයෙක් ඒ මිත්‍රය වහඳුන්න්න වනවා රජගහනුවර සිටුවරය කියලා. සාමාන්‍යෙන් ප්‍රසාත්මහත්මය මේ අනේපිටි සිටතුමා රජගහනුවරට එනවා කියලා රජගහනුවර සිටුවරයා දැනගත්තම. ඒ රජගහනුවර සිටුවරයා නිවසන් දලා රථවලින් යොදනක් පෙරමඟට එෙනවලු එහෙම පෙරමකට ඇවිල්ලා අපි ද සාමාන්‍යෙන්ෙ තමන්ගේ ගෙදරට හෝ තම ඉන්න තැන ටෙනම ෙල කිවෝ අපි දොරකොඩට ලඟට වෙලා බලගඉන්නේ. නමුත් අතීති තිබිලතින විශේෂ චාරිත්‍රයා ඒ තමයි යමෙක් පෙරමට යමෙක් තමන්ගේ ගෙදරකට එනවා කියලා කිව්වොත්. ඒ කෙනාව බලන්ඩ යම් ප්‍රමාණය දුරක් ඉදිරියට ගමක් කරනවා පිළිගන්න. එහෙම මඟට ගිහිල්ල පිළි අරගෙන තමයි තමන්ගේ නිවසට එක් කරගෙන එක සමහරලාට භාගතුන් වහසේ වෙන්න පුළුවන් සමහල්ලාට භිචුන් වහන්සේල වෙන්න පුළුව සමහරලාට ගරු කටයුතු කෙනෙක් වෙන්න පුළුව රජගහනුවර සිටුවරය තමන්ගේ රථවලින් යුදුනක් පෙරමඟට එෙනවා අනේ පිරිි සිටිතුමාව පිළියරගෙන තමන්ග නිවසට අරගෙන ගිහිල කළයුතු ආගන්තුක සත්කාර සම්මාන් සියල්ලක් බ බොහෝ මිහෙලින් තමන්ග නිවස කරනවා. මේ කාරණය රජගහනුවර සිටුවරයාගේ නිවසට යන අනේ පිටි සිටතුමාට හැම කාලෙකම අත්්දකින්න ලැබෙන අත්දැකීම. නමුත් දවසක් කනීපිට ටතුමා රජගහනුවර සිටුවරගේ මාලිගාවට යනවා. නමුත්තර වෙනද දකින ලැබිච්ච කාරණාවල් එකක්වත් අන පිට සිටතුමාට දකින ලැබුන්නේ. රජගහනුවර සිටුවරේ පිරමගට ඇවිල්ලත්නේ තවන් පිළිය අර ගන්න කවුරුවත් පැමිණිලත්න්නේ කවදාවත් නොවිච්ච දෙයක් නිසා අනේපිට සිටතුමා මේකට ටිකක් බයුනා. අනේපිට සිටතුමා ඒ නිසාම කලබලින් ගියා රජගහනුර ටුව රැගි කිදරට ඇ තමන්ගේ මිත්‍රයා කව දාවත් මෙහිම දෙයක් කරලනේ දැන් නිවසට යනකොට පේනවා නිවසේ මංගල් එකට උත්සවේකට වගේ පිරිසක් සූදානම් වෙන ස්භාවයා. සිටුවරයා ගියා නිවසට නිවසේවාඩි වුණා රජගහනුවර සිටුවරයා තමන්ගෙළඟට ආවා වෙනද කතා කරන විලාශයක් නැතුව කලබලින් දැන්ද ආවිේ ගමන අපහසුවක් වුණේ නැද්දකිල වචනය දෙකක් කතා කර ගිය. දැන් අනේ පිට සිටතුමාට මේ මෙවැනි අදදකීමක් කවදාවත් රජගහනුවර සිටුවරයගෙන් ලැබිලනේ. ගෙදර මන්න විශේෂ කටයුත්ත තිබුණත් තමන් පිළි අරගන්න එක කවදාවත් පැහැරහැරලනේ. එහෙම ඇවිල්ල තමන් එක කවදාවත් මෙහිෙම වචනයක් දෙකක් කතා කරලනේ. එනිසා අනීපිට සිටතු මාටි හිතී ඇතිවෙච්චමී වෙනස මොකද්ද කියල දැනගණ්ඩ සැකහැර දැනගඩ ගර වරගෙනට තියෙනවාආහනම මිත්‍රය ගෙදර මොගක් කර මංගල්ලයක් වත් උත්සවයක් වත්ද ආන්නේෙ වෙලාවෙදී රජගහනුවර සිටුවරයා අනේපිට සිටතුමාට කියීනව මහර සිටිතුමන බුද්ධෝ ලෝකෝ උපච්චදී ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකට පහළ වෙලා ධර්මය පහළ වෙලා සංගරත්නය පහළ වෙලා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංගරත්නය පිරිවරා ගෙන හෙට මගේ නිවසේ ධානයට වඩීනවා. උන්වහන්සේ අද මේ වෙනකොට රජගහනුවර සොහොනට වැඩලා ඉන්නේ. හෙට දහවල් මගේ නිවස ධානට වඩින්න. භාග්‍යවතුන් වහන්සේ පිළි අරගන්න මමස්සූ දානම් වෙනවා ප්‍රසාත් මහත්මයා අනේ පිට සිටිතුමා කියල කියන්නේ ජීවිත මහාකල්ප ලක්ෂයා එක දිගටම පාරමිතා පොරාගෙනාපු කෙනෙ මේ කල්ප ලක්ෂයේ පුරාවටම අනහිපිට සිටතුමා බුද්ධ කියන වචනය අහපු වාරනං අනන්තයි. ඒ භාග්‍යවතුන් වහන්සේලා කිරෙහි ඇතිකරගත්තු ශද්ධහා මහිමේ නම් අනන්තයි. එවිලා විදී. අනේපිට සිටතුමාගේ හිතට ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ කනමි බුද්ධ කියන වචනේ. වෙනි වතාවට අහන්න ලැබුණා සංසාරයේ අර පුරුදුකරල තිබිච්ච මේ බුද්ධානුස්සතියේ අනුභාවේ නිසා මී මොහොතෙම ජීවිත පළමු වතාවට බුද්ධ කියන වචන එහෙනකොටම තමන්ගේ මුළු ශරීරයේ පුරාවටම බුද්ධානුස්සතිය වැඩුණා. ඩැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ ප්‍රීතියකින් ඉන්නේ. හරියට නිකන් කුඩාකාලේ ඇසුරු කරපු යාළුවේ අපට යාළුවා එක තැනකදි මඟ හැරෙනවා අවුරුදු විශසක්තිහයක් විතර ගිහිල්ල යම් දවසක යාලුව මොන ගැහෙනවා නමුත් අඳුරගන්න බෑ. අපට මතක් කරලා දෙනවා මතකද මේ තම අර යාළුවා හරියට අම්මතක වෙච්ච දෙයක් මතක් කරල දුන්න වගේ අනේ පිටු සිටතුමාට ඒ භවේ පල්ලමු වතාවට මේ බුද්ධ කෙන වචනයහන ලැබුණි. ඒ නිසා මුළු ශරේරයේ පොරාවට මදැ බුද්ධානුස්ති වැඩිලා. දැන් අනහිපිටු සිරතුමා රාත්‍රී භෝජනය නිමාවෙලා කාමරටිගිහිල නිදාගන්නවා. එක පාර්ටම රෑ දහයට විත අවදි වුණා අවදිවිලා එළිය බන්නකොට ඉරපායලා ඉරපායල වගේ ආලෝකයක් තියෙනවා අනිි පිටි සිදු හිතනවා දැඟහිෙන ඉලි වෙලා ති. ප්‍රසාත් මහත්මය බුද්ධහා නොස්සති භාවනාව වඩන කෙනෙකුට ජීවිතය අත්්දකින් ලැබිෙන අත්දැකීමක් තමයි මේ ආලෝක සඥාව කියනෙක ආලෝකය පහළ වෙනවා. ඕනම අන්දකාරයක තමන්ට ඒ බුද්ධානුස්සතිය හිතේ වැඩෙනකොට ඒ ප්‍රීතියත් එක්ක ඕනම අන්දකාරයක තමන්ට ආලෝකයක් ඒ අවට පුරාවටම දිස්වෙනවා. දැ මේ අනේ පිට සිටතුමා හිතන්නේ දැන්ගෙනගෙලි වෙලා ඇති. ඇයි කවදාවත් මේ අධදැකීමක් ලබල නෑනේ මේ ජීවිතය කවදාවත් අත්දැකීමක් ලබල නෑමේ. ුද්ධානොසති වැඩිලා. අපේ සමාජි සමහරයගලක බිහිම සිතුවිල්ලක් තියෙනවනි සමහරදිනෙ අපට තහන ලැබිල තියෙනවා මේ බුද්ධානුස්සති භාවනාව කරනකොට බුදුහා මුදුරුව පීෙනවා කියලා කවදාවත් ප්‍රසාත් මහත්මය බුද්ධහන්ොසති භාවනාව වඩක්ද්දි බුදුරජාන් වහන්සේගේිමි රූපය දකින්න පුළුවන් කමක් නෑ සමහරදිනෙක් ඒ කාරණාව අපට ප්‍රකාශ කරද්දි අපි අහනවා මුණ වගේදේ බුදු හාමුදුරු එතකොට එයාල කියනවා අපේ ගෙදර තියෙන බුදු පිළිම වගේ එම නැතන් අසවල් තැන තියෙන පිළිමි වගේමයි එකන මොකක්ද දෙ වෙලා තියෙන්නේ. සුතමය සඥඥාවකින් සුතමයේ ඥානයකින් කට කාගෙන් අරි අහලා තියෙනවා බුද්ධානොස්සෙතිය වඩකොට බුදු හාමුර පේනවා. මේ බුද්ධහ නොස්සති භාවනාව වඩක්්ද වඩන කෙනා අර සිතුවිල්ලි හිතී තියාගෙන වඩන්නේ. එතකොට ඒකෙනට බුද්ධානොස්සති වැඩෙන්නේ ගොදර සිතුවිල්ලි හිතී තියෙනවන ඒ නිසා අර ඒ සංඥාව හිතයේ තියෙනකොට තමන්ට හිතට දැනිච්ච මොනවාහර පිළිමයක් තිබුණ නං අන්නේ පිළිමි විලාවට ආවර්ජනය වෙනවා. එතකොට හිතෙනවා තමන්ට බුදුහාම් දුරු දැක්ක කියලා. නමුත් අපි ධර්මි කොහහිවත් සඳහන් කරලනේ මේ බුද්ධහනු සිති භාවනාව වඩනකිනාට බුදුරජාණන් වහන්සේ දෙක ගන්න පුළුවන් කමක් ලැබෙනවා කියලා. මේ බුද්ධහනු සිති භාවනාව වඩනෙ කෙනෙකොට මේ ආලෝකය පහල වෙනවා. දැන් අනේපිට සිටතුමාට දන්නවා අද දවල් දානට බුදුහාමුදුරු වඩිනවා. නමුත් ඒ අනේ පිට සිටතුමාට දවල් වෙනකක් ඉවසගන්න වෙයි. පුද්දුම ආසාවක් හිතේ තියෙන්නේ බුදු හාමුදුරු දැකගඩ. බලඩ මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇතිකරගත්තු ශ්‍රද්ධාව සසර දියුණු කරගත් තම ප්‍රසාත් මහත්මය ලැබෙන ලාභය මේ අනේ පිට සිටතුමා කියල කියන්නේ ප්‍රසාත් මහත්මයක් අපේ ශසනී අති විශේෂ ශ්‍රද්ධාවක් තිබි චුපාසකේ එට හොඳම උදාහරණය තමයි කදිරංගාර ජාතකය කදිරංගාර ජාතකයේදී කියනවා මේ අනේපිටි සිටුතුමා හැමදාම තමන්ගේ නිවසේ භික්ෂුන් වහන්සලා පන්සේ නමකට දන්දනවා මේ නිවසේ සතරවැනි දවාර කෝෂ්ටක ධිග්ු හිතව හිටිය දිවියන්ගන. ය මත්‍ය අදෘෂ්ටිකයි. මේ දිවියංගනාවට මේ ගෙදරට හාමුදුරල වඩින එක හරි කරදරයා ඇයි කරදරි හැම දාම තමන් ඉන්න විමානයෙන් දරුත්ක බිවට බහින වෙනවා. දිවියංගනාවට මේක කරදරයක් වෙච්ච නිසා දිවියංගනාව මේ ප්‍රශ්නයට විසදුමක් හොය හොය හැමතිසම හිටියි. නමුත් අපි අහලති නව මේ අනේ පිටි සිටිතුමා එක කාලික අකුසල කර්මයක් විපාකදීලා දුප්පත් වුණා පෙර අකුසල කර්මයක් විපාකදීලා දුප්පත් වුණා ඒත් අනේ පිටි සිටුතුමා දන් දුන්නා බුදුරජන් වහන්සේ දවස ප්‍රශ්න කරනවා කොහොමද සිටිතුමනි මේ දවසල දෙන දාන ස්වාමිනි රූක්ෂ දන්නු විමන් දෙන්නේ වේදස්සල ඉතිේ විලා භාගතුන් වහන්සේ වේලාම සූත්‍රයේ දේශනා කරලා ඒ දෙන දානයත් කොයි තරම් උසස් ද කියලා අනි පිටි සුරතුමාගේ හිත පාද වලවා. දැම්ම දු්පත් වෙලා ඉන්න නිසා බලන අකුසල කර්ම කරගණ්ඩ හිතක් පහළ වනාම ඒ සීමාව පේෙන් නන තැන් සමහර අපි දැකල තියෙනවා පෞුකම් කරනවා කියල හිතක් පහල වෙනකොට තමන් ඉන්න කොතනද. මම මේ කාටදමාභියෝගී කරන්නේ මෙක සුදු සුද පාපී අදහස හිතට ආවම ඒ කෙනාට ඉන්න මට්ටම පවාතේරුම් කරගන්න බැවෙනවා. දැන් මේ දිවංගනාව අනේපිට සිටතුමාගේ දුප්පත් භහාව ඇත්තක දැන ගතා හොඳ අවස්ථාවක් මේ වෙලාවේ සිටුවරයා දන් දෙන එක නමත්න්න. සිටුවරගළඟට හිළ කියනවා දැන් මේ යන්නේ කවුද දිවියන්ගනාව. අද කාලේ අපි දැකල තියෙනවන්නේ ඔය සමහර තැන්වලට දෙවිවුරු වඩිටම කියලා දේවාලවල්වලට එහෙම තියෙනවා. හැබැයි මහත්මයා අද කාලේ ඒ වඩින තැන්වලට දෙවිවරු පේන්නේ අපිට එක කාගහැරය ඇඟට ආරෝඩ වෙලා ඔහු තම අපට අට දෙවියන්ගේ පණිවිඩේ කියීනවා කියල කියන්නේ. නමුත් මහත්මයා කවදාවත් තැන්වල්ටවේ දෙවිවරු කියන පිරිස වඩින්නේ ධර්මය සඳහන් කරලා තියනෙ ඒ තැන්වලටඉන්නේ ප්‍රේතිය කොටසා ඒ ප්‍රේතියන් වහඳුන් නො පන්සු පිසාච ප්‍රේතියෝ කියලා දැන් මෙතන විශේෂ කරුණක් තියෙනවා දැන් අද කාලේ එවැනි ස්ථානවලට ගිහිල්ලා ඔවුන්ගේ යම් යම් කරුණු අහලා ඒවා ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා සමහරයගේ ජීවිත නැති වෙලා තියෙනවා. සමහරයි ලෙඩරෝගවලල්ට ප්‍රතිකරම හොයවැන්න කෙලෙගි හිල්ලා ඒ ලෙඩරෝග වැඩිකරගෙන තියෙනවා. සමහර වෙලාවට තමන් ලෙඩරෝග හොඳ කරගන්නේ කියලා එමනැත්ත තමන්ගේ කරදර බාධක නති කරගන්නේ කියලා මුළු ධනයම විනාස කරගත්තුව ඉන්නවා. ඇයි අර මිත්‍යා මතේ පිළි අරගෙන කටයුතු කරන්නගිහිල්ලා ඒ. දැම අවස්ථාව හරි විශේ අවස්ථාවක් කියල සහන් කලළේකයි. දැම්මි අනේපිට සිටුතුමාගේ ළඟට යන්න කාටවත් ආරුඩ වෙලානිවේ සැබෑම දෙවුදුවක් අහස ඉඳගෙන දිවිය වස්තර දරමින් දිවිය ආලෝකය පතුරෝමින් සිටතුමාට ගිහි කියනවා සිටතුමන අවවාදයක් දෙන්න යාවි. මොකක්ද. මම මේ සතරවෙන්නේ ද්වාරකෝෂ්ටකන දෙවුදුව සිටිතුමන ඔබ තමයි මේ සැවැත් නොවර හිටපු ධනවත්ම සිටුවරයා. නමුත් අද ඔබ මේ සැවැත්නුවරඉන්න ඉතාම දුප්පත් කෙනෙක් බවට පත් වුණා. අහනවත් දන්නවද සිටතුමන ඔබ දුප්පත්වුණනි හේතුම කද කියලා. සිටතුමනි කාටහරි නයක් දුන්න තාපසර ඉල්ල ගන පුළුවන්. පොලියට දුන්නත් වැඩිපුරඉල්ල ගන්නත් පුළුව. හැබැයි සිටතුමනි මතකතියාගඩ ශ්‍රමණයන්ට දන් දුන්නොත්. ඒ දෙන දානීල්. දනය නම් අයයි කවදාවත් ගන්න හම් වෙින්නේ. සිටිතුමන් ඔබ දුපත් වනි වෙනම කුදිසාන වී දන්දිර නිසා දැංවත් ඔයි දන්දිනගෙන අතරලා ඔය පින් කරගත්ත ඇති දැංවත් ඔයි ව්‍යාපාරගෙන් අවධානයමු කළ ව්‍යාපාරය දියුණු කරගන්න බලන්ට. ප්‍රසාත් මහත්ය හිතඩකෝ අද කාල කෙනෙකොට හොම පණිවිඩියක් කාගෙන් හරි අහන්න ලැබුණු. අද මේ මිත්‍යාදුෘෂ්ටික ස්ථානවලට කාගැර ශරීරයකට ඇතුල් වෙලා කියීන ප්‍රකාශ පිළිගන්න පිරිසින්න වනං මේ වගේ සැබෑවටම දෙවි කෙනෙක් පහල වනු මොකක් වෙත. අපි ගොඩක් වෙලාට අහල තියෙනවා තැ රුවන්වෙලි මහාසයට දෙවිවරු බ්‍රහ්මිෝ පවා ප්‍රසත් මහත්මය වැඩම කරනවා සමහරයි අහනවා ඇයි අපට පන්න නැත්ති. මට මේ පෞද්ගලික විතච හැගීමවා. ම ප ද්ගලික හිතල තියෙනවා. ඇත්තටම මීලංකාවේ දැනැටීන්න මිනිසුන්ගේ ශ්‍රද්ධාවේ මට්ටම දෙවිවරු බ්‍රහ්මයෝ දන්න නිසා මට හිතෙන්නේ උන්වහසල පේෙන් නැත්ති කියලා. මං උදාහරණ කියන්න. අපි හිුපතුනු රුවන්වලි මහා සෑයට බ්‍රක්්මෙක් එනවා. සියල්ලන්ට පේන්න එන ත අපිතු දෙවි කෙනෙක් ෙනවා. මහිශක්ක කියව අපල්ිේක්ක ද ලික ක. ව අපිතුම දාහක් විතනම මහසෑ වැඳ බැඳ ඉන්නවා දැන් බුදුරජාණන් වහන්සේ කියල කියන්නේ දෙවියන්ටත් දෙවි කෙනෙක්ඒ දෙවියන්ටත් වඩා ඉහළමින්න කෙනෙක් තමයි භාගතු වහන්සේ කියන්නේ අභි භවනටේන තතාගතෝ හෝති කියල සඳහන් කළේ එනිසයි මේ බුදුරජාණන් වහන්සේ අභිභවනය කරන මේ ලෝක කාටවත් බෑ දැන් හිතන්න ප්‍රසාත් මහත්මයා බැරිවෙලාවක්වත් ඔය රුවන්වැලි මහාසයේ වැඳවැඳ ඉන්න කොට මිනිස්සු. කොහේහරි දිශාවකින් ඒ ආසන්නේම චෛත්‍යය අසලින් බැරි වෙලාවක්වත් ඔයි දෙවිකිර පහල වනොත්. අර වැඳවැදී හිටපු පිරිස මොකක් කරයිද. ද බුදු හාමුදුරට වැඳවැද නන්නේ. ඒ චෛත්‍යයේ අපිතුම ඔන නැගෙනනිහිර වාහල්ට පැත්ති. කෙනෙක් පහළ වෙනවා. බැරි වෙලාවක්වත් එහෙම පහළ වනොත් මොකක්වෙයිද. අර වැඳවැදි හිටපු ඔක්කෝම මිනිස්සුටික බුදු හාමුදුරුවන්ට වදින එක පැත්තකින් කියලා අර ආපු දෙවටේ කාන්තම වදිනවා. එතකොට බුදු හාමුදුරන්ට පිටුපානවා ඒ දෙවියන් ඒ වෙලාවේ බුදු හාමුදුරුවන්ටත් වඩා ඉහල කෙනෙක් හැට සලකනවා මම හිතනවා ඒ ඒ කාන්තෙම අපේ ලංකාවි සිද්ධ වී කියලා. ඉතිං ඒ නිසා මට හිතෙන්නේ ප්‍රසාත් මහත්මයා දෙවිවරු බ්‍රක්්මයෝමී අදකාලෙ නොපෙන්ෙන්නේ උහන්සේලගේ බලයක්වත් නොපෙන්නවන්නේමි මිනිස්සුන්ගේ ස්‍රද්ධාවවි මට්ටමුන් වහන්සල දන්න නිසා වෙන්න ඇතිකෙන මට හිතෙන්නේ. දැන් අනේපිටු සිටතුමාගේ ළඟටඇවිල්ල අරවාගේ ප්‍රකාශයක් කලාට යම් කිසි කෙනෙකුක්ගේ ලඟට ඇවිල්ල එහෙම කිව්වොත් ඔබල දන් දෙෙන් නපා දන්දීම හොඳ දෙයක් නෙමේ කියලා බොහෝ දෙනෙක් දන් දෙනෙ එක නත්තර කරනවා. නමු තනපිට සිටතුමාට කොච්චර සදධහත් තිබුණද කියල කියනවනං. ඇඟිල්ල දිගු කරලා කියනවා. නුම්බ නෙවෙයි නුඹවගේ සීයක් නුඹවගේ දාහක් නොඹවගේ ලක්ෂයක් ඇවිල්ල මට කිව්වත් දන් දෙෙන් එපා කියලා. මගේ දානය නතර කරන්න උඹල කාටුවත් බැකිවා. එතකොට හිතන්නකෝ මහත්මයා අනීපිටු සිටතුමාට මොන්න තරම් සද්ධාවක් මේ තිසරණ පිළිබඳ තිබිල තියෙනවත. ඒ ශ්‍රද්ධව ගැන නම් මම දැන්නේ මට කියන්න වචන පොහොසත් නෑකිලේ මග්‍ර හිතෙන්නේ. පුද්දුම ශ්‍රද්ධාවක් තිබිල තියෙන්නේ. දැක් බලන්ඩ බුද්ධ කියන වච්චනේ. වතාවට අහනකොටත් බුද්ානසති වැඩුණන. ඒ බුදුන්සරණ ගියපූ සිටුවරයට කොයි තර සද්ධහාවක් තිබෙන් ඇදෙල හිතන්නකු. ඉති අන්තිමටම දිවියංගනාව මාලිගාවෙන් එලෙව්වා මට දුකයිකිව නුබවගේ මිත්‍ය දුෘෂ්ටිකක් මගේ මේ මාලිගාව ඉන්නවකින එකක දැනගත්තක දැම්ම යන්නෙකු ලියට. අන්තිමටම ශක්‍ර දෙවියන්ගේ ළඟටගිහිලා ශක්ක්‍ර දෙවියන්ගෙන් කරුණක් අහගෙන උපායක් අහගෙන වෙල තම සිතුුවරඇව යාලු කරගෙන ත් නවත මාලිග හිටියේ නැත්තැන් ඉන්න විවානෙ අහිමි වුණදවියාගනාවට ඉතින් එනිසා මේ අනේපිට සිටතුමා කියල කියන්නේ පුදදුම ශ්‍රද්ධහාවක් තිබිච්ච කෙනෙ දැන් ඔන්න බුදු හා මුදුරු දකිින් යන්නේ එකළ එලියට බහිනවා එල්ලියට බහිනකොට අහස දකිනවා දැක්ක අහඳ දැනගත් අතාම එලි වෙලා නෑ පාන් උදේ දහයි කියලා අයයවිල දාගත්තා ඊළඟට ආයමත් පාන්දර දෙකට අවදි වෙනවා පන්ද දෙකට අව දෙ වන කොට ඒත් පෙර පරිදිම එලිය බන්න කොට එලිය වෙටිලා. ඒ වෙලාවෙත් එලියට බැහැ දැන් ඔන්න බුදු හාමුදුර බලන්න යනවා. බලන්න දවල් දානට බුදුහාමුදුර එෙන බව දන්නවා නමුත් එච්චර වෙනකක් ඉවසගන්න බෑහැ. දැන් සිටුවරයා බුදුරජාණන් වහන්සේ දකින්න රජගහනුවර සොහොනට යනවා. දෙවියන් ්‍යානුභාවෙන් නගර තියන සියලමු දවාර විවර කරලා දෙනවා. මොකොද මහා පුුණ්්‍යවන්තියකය මේ යන්න කෙළ දන්නවා. සොහොන ලඟට යනවා. යනකොටම සොහොනට ගෙනල්ලදාන්න ගෙනාපු මිනියක් පාන්දර නිසා එළිය තියලා උදේට ඇතුල්ට දන්න ඕන නිසා එළියට තියෙන තියෙනවා. මෙන්නෙම මිනියේ සිටුවර එක පාදී ගැටිෙනවා. ඒවිලාවේ මිී තිබට සීතල බව කකුලට දැනිලා අර බුද්ධානො සිති අතුරු දහගුණ ආ්‍ය වෙලා වි්‍ය අර ආලෝකයත් නැති වෙලා කියා. මෙතරත් හරි වටින කරුණක් සඳහන් කරනවා. අපි මේ මාතුරු කාට අදාළ නොවුනත් මහිතර මේ කාරණාව සාකච්ඡාක් කළුත් වටිනව කියලා. දෙ බලන්ඩ මිනිය කකුල ගැටිල සීතල දැනුන ගහෙනම් එක පෙට්ටියකවත් මොකවදලා කොහොම දෙහිම වෙන්නේ ප්‍රසාත් මහත්මයා ඒ කාලෙ මිනිස්සු මේ කෙනෙක් මරණයට පත්වනම් පස්සෙදී. ඒ මරණය අවසංකටයුතු කළේ හරිම ගෞරවයකි. මේ කාරණාව මංහිතන මේ කාලි සාකච්ඡා කළොත් මේ ඇතිවිලා තිබෙන ලංකාවේ ලෝකීමම බලපාල තිබෙන මේ වසංගතයෙන් මියන පිරිසගේ දේහන් දිහා දැක්කමත් මටිතන මේ කාරණාව හොඳින් තරම්රගන පුළන්ගී කියලා. තැන් අද කාලේ කෙනෙක් මරණයට පත්වනාම ඒ මරණයට පත්වෙච්ච කනාගේ අවසන් කටයුතු අපි කොහොමද මහත්මය කරන්නේ. කරන විදිිය දැක්කම සමහර වෙලාවට ඇත්තට මේ මැරිච්ච කෙනාටි දක්වල තිබෙන්නේ ගෞරවයක් ද ඒම නැත්තන් අගෞරවයක්ද කියෙන කාරණාව ඉතාම හොඳින් පැහැදිලි කරගන්න පුළුවන්. අපි උදාහරණයක් ගමු කෙනෙක් මැරෙනවා. ඒ කෙනෙක් මරණයට පත්වනාම ඒ මරණය අපි භාරදිනව මල් ශාලාවකට. ඒ තැන්වල ඉන්න කවුද සමහරලාවට වෘතිය නිසාම සමහර දෙනෙක් මත් පැන් පානය කරන ඉන්නවා එම නොමැතිය ඇත් ඉන්නවා ප්‍රසාත් මහත්මයා සමහර වෙලාවට අපි අම්ම කෙනෙක් වෙන්න පුළුවන් සමහරලාට අපි නංගි කෙනෙක් වෙන්න පුුව අක්ක කෙනෙක් වෙන්න පුළුවන් එමන තන් කෙනෙකුගේ බිරිදක් න්න පුළුවන් මරණයට පත්වනාම අපි භාරදිනෙ මල් ශාලාවකට කවදාවත් ඒ කාන්තාව ජීවිතයේ තමන්ගේ ස්වාමිපුරුෂය හැරෙන්ඩ තමන්ගේ මේ නිර්වස්ත්‍ර කය කිසිම කෙනෙක් දැකළ නෑ ඒ තරමටම පතිවතාව රැකල තියෙනවා. හැබැයි ඒ තරන් ගෞරවයකින් ජීවත්ච්ච මේ කාන්තාවගේ දේහය අපි නිර්වස්ත්‍රර කරන බාර දෙෙන වෙ එක්තරා පිරිසකට. හිතල බලන්න මහත්මයා. ඒ තැන්වල් රගෙන ගියාම අද කාලා අපට ඊට වඩන් නොයෙක් බැරෑරුම් කරුණු පවාරංචි වෙලා තියෙනවා සමහර දේහයන් වලට කරන ඇතැම් අපරාධ එක එක කාරණාවත් හැම තැනකම නොවනත් යම් යම් තැන්වල එවැනි කාරණාවලු සිද්ධ වෙනවා ඊනකට මරණයක් මල්ශාලාක ටරගෙන ගියාම ඉම්බාම් කරනම කිය කරනවා මොකද දෙම්බම් කරනවා කියල කරන්නේ පාදක කොටසක් කලවහරෙන් කපනවා බටයක් ඇතුල් කරලා ශරීරයේ කල්තබා ගන්න පුළුවන් දේවල් ශරීරයට ඇතුල් කරනවා. වම්පාදෙන් කලවෙන් කොටසක් කපල බටයක් ඇතුල් කරලා ශරීරයේ තිබෙන ඕජාව ආදී සියල්ලක් බෙලියට ඇදළ ගන්නවා. බෙල්ලින්ද ලින දක්වා ශරීරයේ පලල ශරීරයේ ඇතුළෙ තින අභ්‍යන්තර කොටස්ටික සියල්ලක් නිවත් කරනවා. ඉන්නට අපිහිතුමු මේ මැරුණු කෙනා හිටිය අතපය හතර දිගෑරගෙන. ඇගි ග ඇැගෙන මුව විවර කරගෙනනක් ඇස් දෙක ඇරගෙනෙනම් දැන් ඔය විදදිට නිවසයය ශරීරය දක්කින කැමති නෑ. ඉතින් ඒ නිසා ඒ පිරිසමකද කරන්නේ. අර ශරීරය ශාන්ත සභාවයකෙටනෙ විදිරි ශරීරය හදනවා. කොහොම දහ දන්නේ. අර දිගහැරල තිය අතපාය අතර කොහොමද සකස් කරන්නේ. පොළුවලින් ගහලා. පොළුවලින් ගහලා මේ ඇට බිඳිනවා. ඉලකට විවරවෙලා තියන මුව ගම්ගාල අලවනවා. ඇස් දෙක ගම්ගාල අලවනවා. මෙහිමම මේ විදියට හදල සකස් කරලා ගෙනත් දෙෙන මරණය ගෙදර ගෙනාවයි පස අපි කොහොමදා ඩන්නේ. පුදුම ගෞරවයක් හිතී තියා ගෙන. සමහරලාට ඒ මිනිට අපි දැකල තියෙන මැස්සෙක්කවත් පහඳ දෙන්නේ. ඉතරම් ගෞරවයා. නමුත් ඒ මරණය ගෙදරට ගෙනකොට කරන්න පුළුවන් සියලම නින්දාවල් අගහොර වෙසිියල්ලක්ම සියල්ලක්ම කරලිවරයි. ඇත්තටම මහත්මයා අදකාල් ලංකාවේ ගරු කටයුතු කෙනෙක් මරණයට පත් වනාා. අපි හිටම උදාහරණැකෙටට ගරු කටයුතු හාමුදුරු නමක් අපවත් වනත්. ඔයි විදිටම තමයි මරණය සකස් කරන්නේ. නමුත් බුදුදහම තුල්ල කතා කරනවා මේ කොහොමද කෙනෙකුගේ මරණයක්. ගෞරවේගින් හදන්නේ දැන් එක උදාහරණක් සඳහන් කරන වනං ධර්මී සඳහන් කරල තිබෙන්නේ කෙනෙකුගේ අවසංකටයුතු කරන්න එක පූජාවක් කියලා එක අවමංගල්ලේ පූජාවක් කලේ සඳහන් කළ තියනෙ උදාහරණයක් කියනවනං අපධාන පාලී තියෙනවා පුුණන්නක තරාපධානය කළ කතාව අසු මහ ්‍රාවකයන් වහන්ස නම පුන්නක මහරහතන් වහන්ේ කළ කියන්නේ. උහන්සේ පෙර භවයක එක්තරා රසිිවරයෙක් වෙලා ඉපදිලා තියෙනවා එක කන්දක වැඩඉන්නකොට ළඟ කන්දේ මහ ගින්නක් ආලෝකයක් දැල්විලා නිමිල ගිල තිෙනවා ගිහිල්ල බන්නකොට පසේ බුදුරජාන් වහසේ නමක් පිරිනිුවන් පාල. ඒ පසේ බුදුරජාන් වහන්සේගේ දේහි අරගෙනමිරිසිිවරයා තකයක් හදලා එහි තැන්පත් කරලා වනයේ වනමල් ගෙනල්ලා සුවද ගෙනල්ලා අර මුළු දේහයම මල්වලින් සකස් කරා. මල්වලින් පූජාවක් කරා. ඊලකට සුවඳවාර්ග අර්ගෙනය වෙල සුවඳවලින් සුවඳ පූජාවක් කලා. මෙන්න මෙහෙම පූජාවක් කරලා තුන් ස්ථාන හතරි ස්ථානම තුන් වතාවක් පැදකුණු කරලා තමයි පැය විසි හතරක් යන්න කලින් ඒ චිතකය දල්වලා ආදාහන පූජාව කරී මේක බලන් හිටිය යක්ෂයක් බලංහිදල කියනවා ඔබ කළේ මහ පින් වැඩිෙන පින්කමක් ඔබ කරපු පින්කමී බලය කොච්චරද කියනවනං ඔබට මෙතැම් පටන් නිවන්දකින ජාති දක්වාම ලැබෙනවා පුන්නක කියන නාමය. එකෙන පුන්නක මහරහතන් වහන්සේට පුන්න කියන නම ලැබුටි මොකක් නිසාධාර ආදාහන පූජාවක් හරියට කරපු නිසා. එතුට මින්න මේක තමයි අපි බෞද්ධ පිළිවෙත. කෙනෙක් මරණයට පත්වනාම ඒ මැරුණු කෙනාවෙනවින් කරන දී. අපේ මහත්මයා අපටෝක කරන්න බැරිකමක් නෑ. කෙනෙක් මරණයට පත්වනාම. මල්ශාලාවකට බාරදින්න ඕන මේ කියල නියමයක් නෑ. සවල්ලාට අපට හිතනවා මේක අපේ ක්‍රමවේදයක් කියලලා නෑ. මේක බටහිරින් අපි ගත්තු සංකල්පයා. මේ මල් ශාලාවකට බාරදිලා මරණය සකස්කරනව කියෙන කාරණාව. නමුත් අපට කෙනෙක් මරණයට පත්වනාම ගෙදර ඉන්න පිරිසටම ඒ මරණය හොඳින් දෝවනය කරලා. ඊළඟට හොඳ වස්ත්‍ර ගෙනල්ල දැම්මල් ශාලාව ක අපි දන්නවා. මුළු ශරීරීම ඉටිකොල වගේ දේවල්වලින් ඔතලා රිදිවලින් ඔතලා රෙද්දක් ඇඳුව වගේ පෙන්න්නෙනවා. නමුත් අපට පුළුවන් කෙනෙක් මැරුණනං ඒ මැරුණු මොහොතම මැරුණු මොහොතම ශරීරය සුවඳ දේවල්වලින් පිරිසිුදු කරලා හොඳ වස්තරයක් අන්දවලා. අපට ඕනුම නම් මල්ශාලාවෙේ ඉන්න කෙනෙකොගේ උපකාරයක් ලබාගෙන පෙට්ටියක් ඕන්නනම් පෙට්ටියක් කරගෙන නැවිල්ලා. එහි දේහය තැන්පත් කරලා. ඊළඟට අපට පැයි විසිහතරක් යන්න කලින් සියලු කටයුතු නිමා කර පුළ. තු අපිොද හත්ම පජාවල් කටුතු කරන්නේ. පූජාවල් කරන්නේ මල්වලිින් අපට පුළුවන්ගේ දේහට පූජාවල් පවත්ත. එක මොන මට්ටමක කෙනෙකුරත් කමක් නෑ. අපට පුළුවන් මල්වලින් මුළු ශරීරයම වහන්න ශරීරයට පූජාවල් පවත්වන්න. ඊළඟට නොයෙක් නොයෙක් උසස් සුවඳ වර්ගගෙනල්ලා ඒ සුවඳ වර්ගවලින් දේහය සුවඳවත් කරන්ඩ ඒවාගේ දේවල් මහත්ම අපට කරන්න පුළුවන්. ඒඊළට මෙතරති විේෂක කරුක්. මතක් කරන ඕන ඒ තමයි දැන් අදකාලේ අපි මළගෙදරකට යනමකිල යනවා. නමුත්න් අපි ඇත්තටම මේ මළගෙදරට ගිහිල් අපි මරණයට අවසං ගෞරව දක්වන කියල කියන්නේ. මේ අවසං ගෞරව දක්වන ක්‍රමවේදී හරිද.මනි මේ කාරණාවත් මංහිතනවා ප්‍රසාත් මහත් අපි සාකච්ඡක් කළුත් වටිනම කිලිමේ වෙලාවේ. දැන් අදකාලේ අපි මළගෙදරෙකට ගොඩ වෙලා මරණය ළඟට ගිහිල්ලා තප්පර කිහිපයක් එහි බලාගෙනඉඳලා වැඳල හිස නමල එනවා අපි එතන එක ගෞරව කරා කියලා. නම තික සැබෑ ගෞරුවයක් නෙවී. බුදු හාමුදුරගේ කාලයේදී මේ කෙනෙකු මරණයට පත්වනාම යන පිරිස ගෞරබ දක් වල තියන කොහොමද තමන්ට වඩා වැඩිමල් කෙනෙක් නම්. දේහය ළඟට ගිහිල්ලා වටේට පැදකුණු කරලා තියෙනවා හතරි ස්ථානය වැදගෙන හතර පැත්තිෙන් වැඳගෙන වටේට පැදකුණු කරල තියෙනවා තුන් වතාව. තමන්ට වඩා බාලකිරෙක්ට මැරල ඉන්නේ වඳින් නැතුව වටේට තුන්වතාවක් පැදකුණු කරනවා. මහත්මයා මෙිනි මේක තමයි කෙනෙක් මරණයට පත්වනාම අපි අවසංගෞවරව දක්ුණ කමවේදී. ඊළඟට අපට මෙතරදී තවත් විශේෂ දෙයක් කරන්න පුළවා. ඒ තමයි මළගෙදරකට ගිහිල්ලා මරනිසරහට ගිහිල්ල මෙහිම ප්‍රර්ථනාවක් කරන්න පුළුවන්. කොමද තමන් කරපු පින්කාන් ටිකක් මතක් කරගන්නවා. මතක් කරගෙන, එම නැත්තං තමන් ළඟදි ළඟදි කරපු විශේෂ පින්කම් තියරවණයි ඒව සිහිපත් කරලා, මම මෙහෙම දානයක්දුන්න මෙහෙම බණක් හුව මෙහෙම සිල්රැක්කා මේ වගේ වන්දනාවක් කලා මම මෙන්න මේ විදිට කරගත්තු පින්. දන්දීල සිල්රැකල බණ අහලා මම රැස්කරගත්තු පින මේ මියගිය කෙනාට අනුමෝදන් වේවා කියලා. අන්න ඒ වෙලාවේම ඒ මැරුණු කෙනාට පින් අනමෝදනාවක් කරන පුළුවන් ඒක ප්‍රසාත් මහත්මයක් කොච්චර වටිනවද කියල කියනවනං. අපි හිටම ඒ මැරිච්ච කෙනා ඒ ොහොතේම මැරිලා ප්‍රේත භවයකි පිදිලායිදවා. අපි ගිය පෝයට කතා කලා මේ පිළිබඳ කොහොමද මේ කෙනෙකොට නිවැරදිම පින් අනමෝදන් කරන්න කියලා. ඉති ඒගේ ඒ මියගිය කෙනා දැන් ඔන්න ප්‍රේත භවයකි පිදිලා ඉන්නවා. ඒ කෙනාට ඒ අනුමෝද පිනක් අවශ්‍ය වෙලාවා. සමහරලාවට එයාට දැන් නියමිත විද්‍යට පින් ලැබෙන දින හතකින් දින හතකට පස්ස තම පින් ලැබෙන්නේ. නමුත්න් මේ වෙලාවේ මේ කෙනාට මහත්මයක් පින් දුන්නෝත් අර දවස් හතක්හරි විදිීන තියෙන දුක නැති වෙනවා එනිසා මළගෙදරකට යනකොට හොඳින් මතක තියාගන්න මර නිස්සරා හැටකිිලලා අඩුම තරමි තුන් විස්ථානයේ හතරිස්ථානයේ පැදකුණු කරලා ඒ ප්‍රදක්ෂිණාව කරන්න බැරි වනත් අඩුමතරමි මරණයක් ඉස්සර හටකිිල්ලා හිතන්ඩ මම මගේ ජීවිතය රැස්කරගත් තුඋ පිනක් තියෙනවනන්. ඒ සියලුමපින් ඔබ අනුමෝදන් වේවා කියලා එතනදිී හිතිං පින් අනුමෝදනාවක් කරන්න. මං හිතනව ඒක. විශාල ප්‍රයෝජනයක් වෙනවා ඒ මලගිය කෙනාට කියලා. ඉතිං මෙන්න මේ විද්‍යයට තමයි අපට කෙනෙකුගේ මේ අවසන් කටුතු කරන්න පුළුව. අපිට පැය විසිහතරක් යන්න කලින් මේ කටයුතු නිමාවට පත්කලොත් මහත්මයා මං හිතනවාද ලංකාවේ බොහෝ දෙනෙකුට කරගන්න තියන අකුසල කරම ටික පවා නැති කරගන්න පුළුවන් කෙල් දෙන් අද කාලෙ බලන්ඩ මේ ඇතිවෙලා තිබින්න ලංකාවෙත් වෙසනයත්යේක ෝකයේ වෙෙසෙන අත්ේ එක. ගේ මරණය දකින්නවත් ලැබෙන්නේ සමහරවෙලාවට. ඉති මෙන්නම මේ සංකල්පය පැයි විසිහතරක් යන්න කලින්ගේ කටයුතු නිමා කරනවනි. මෙන්නමී සංකල්පය මට හිතෙනවා ලංකාවේ නොකඩවා ඉදිරියටත් කරගෙන යනවන ඒ ඉතාම වටිනවා කියලා දැන් හැබැ මෙහෙම දෙයක් තියෙනවා කෙනෙක් ගෙදර සාමාන්‍ය මැරුණට ඔය මම කිව්වාගේ කරගන්න බැරි ප්‍රායෝගය ගටලුුවෙන පුළුවන් මොකද මේ ධර්ම දේශනා වහන කෙනෙක්කුට ඉෙන්න පුලුවන් හින් ගේ ඥාති කෙනෙක් මැරනම මෙහෙම කරනවා. හැබ මේක නාහපු තවත් ඥාතිය තිනය කෙනාගේ. තු ඒ පිරිස මේක නොදන්න නිසා ඔවන්ට මේක කරන්න හිතට බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මටහිතෙනව මෙහෙම දෙයා ප්‍රායෝගිකවේ කාරණාව කරන්න අමාරුුණන් ජීවත් වෙලායින්න අපි අවසාන් කැමැති පත්තරයක් ලියනවා තමන්ගේ මරණය කොහොමද කරන්න ඕන කියලා. න න්දවල මහනාය එකක හාමුදුරුත් ඒකාර විතිටම කළා. තමන්ගේ තමන්ගේ මරණය. කොහොමද අවසන් කටුතු කරන්න ඕන කියෙන කාරණාව මෙන්න මේ කරුන්ටි එකත කරලා පුළුවන්නන් කෙනෙකොට ඒ අවසාන නිගමනයක් අවසාන ප්‍රකාශයක් කරඩ මංහිතනවේක ලොකූ ප්‍රයෝජනයක් වෙනම කියලා අ ජීවත්තලා ඉන්න අයට කාරය කරන්න මක දෙතවට කියන්න පුළුවන් මැරිච්ච කෙනා අම්ම තාත්තා සහෝදරයා එමනත්ත මේ කෙන අපට කිව්වා මැරුුණම මෙන්න මෙහෙම කටයුතු කරන්න කියන කාරණාව කියල තියෙනවා කියලපට කරන්න පුළුවන්. ඇති ඒක මං අමතර කාරණාවක් හෙටමල මතක් කලේ මොකද මං හිතරම් මේ කාරණාව ල අපිට හරියට කරගන්න පුළුවන්න්නම් එක පැත්තකින් දැන් මළගෙදරක බොහෝදන කද කාල කරගන්න අකුසල් ඒ අකුසල්වලින් ඉවත් වෙලා කුසල් කරගන්නත් පුලුවන් කමක් ලැබෙනවා. දැන් අනේ පිටි සිටුතුමා මේ වෙලාවේ බුද්ධානොසිති අතුරු දහන් වෙලා ආලෝකයේ නැතුවනෙන් පසෙදි බන්නවා අහස දිහා දකිනවා පාන්දර දෙකයි. ඊලකට කල්පනා කරනවා මම දැන් යනවද බුදු හාමුදුරු බලන්න නැත්තක් පහුවෙලා එනවද. උදේ වෙනකට යනවද දැං යනවද කිලිමි හිත දෙගිියාවෙන් ඉන්න කොට මෙන්න මේ වෙලාවේ සීවක කියල එක්තරා බලවත් යක්ෂයෙක් පහල වෙනවා. මේ යක්ෂය පහළ වෙලා අනේ පිට සිටතුමාගේ සිතුවෙල දෙැනගෙන ගාථාව කියනවා. සතන් හත්තිී, සතන් අස්සා, සතන් අස්ස තරී රතා, සතන්ක්ඥා සහස්සානී ආමුක්කමනිකුන්්ඩලං ඒ කස්ස පදවී තිහාරස්ස කලන් නාගස සෝලසි. කාරණාව අති විශේෂ කාරණාව. යක්ෂයා කියනවා මේ ලෝකයේ චද්ධන්ත කුලේ ඇත්තු ලක්ෂයක්. චද්දන්තු කුලේ ඇත්තු කෙල කියන්නේ මහත්මයා. අපේ ධර්මය සඳහන් කරනවා මේ ලෝකයේ ඇත්කුල දහයක් ඉන්නවා. කාලාවකංච ගංගේියන් පණ්ඩරං තම්බ පින්ගලං ගංග මංගල හේමංච උපෝසත චද්ධන්ත කියල ඇත්කුල දහයක් තියෙනවා. මේ ඇත්කුල දහයි බලවත් මැත්කුලේ තමයි චද්ධන්තුකුලි ඇතා කියල කියන්නේ. චද්ධන්තුකුලි ඇතට මිනිස්සු කෝටි දාහකගේ කාය බලයක් තියෙනවා. ශක්තිවන්ත මිනිස්සු කෝටි දාහකගේ කාය බලයක් ඔය එක ඇතිකොට තියෙනවා. මෙන්න මෙවැනි ඇතුන් යම්කිසි කෙනෙකුට ලක්ෂයක් ලැබෙනවනා. ඉළඟට වලාහක කොලේ ඇත් අශ්වයෝ ලක්ෂයක් චද්ධන්තු කොලේ ඇත්තු ලක්ෂයක් වලාහක කොලේ ඇත්තු ලක්ෂයක් එවගේම සියලු දේවල්වලින් අලංකාර කරන ලද රථ ලක්ෂයක්. ඉළඟට කියනවා සියලු ආභරණයගෙන් සැරසිච්ච රූමත්ම කන්්‍යාවන් ලක්ෂයක් මේ කතා කරන්නේ මහත්මෑ මීලූකේ තියෙන දුර්ලබම දේවල් හතරා චද්ධන්තුකුලේ ඇතුම් වලාහකකුලි අශයෝ රථ රෝමත් කන්ඥාවය. මේ ලෝක දුර්ලබම දේවල් හතර. මෙන්න මේ හතර ලක්ෂය ලක්ෂය කෙනෙකුට ලැබෙනවන එලා යක්ෂය කියනවා ඊට වඩා වටිනවා කියල මොකදද ඒ කස්ස බතවී පදවීති හාරස පලනාගස සෝලසි යමෙක් මම බුදුන් වදින්න යනවා මම ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ දකින්න යනවා මම භාග්‍යවතුන් වහන්සේට මල්වට්ටියක් පූජා කරන්න යනවා මම භාග්‍යවතුන් වහන්සේට පූජාවක් කරන්න යනවා මෙන්න මෙහෙම චේතනාවෙන් ඉන්න තැන ඉඳලා ඉදිරියට පාදයක් තබනවන ලාව කියනවා ඒ පාදයන් දෙක අතර දුරක් තියෙනවනේ සාමාන්‍යෙන් සඳහන් කරලා තියන්නේ මුට්ටි තරස්ස කියලා මුට්ටි තරස්ස කියලා කියන්නේ අපේ අත ඇගිලිට්ටික මිටි මෙලෙව්වම වැලමිටේ ඉඳලා ඒ අත්තේ ඇගිලි දක්වා තිබෙන යම් කිසි දුරක් තියෙන වනං සාමාන්‍ය කෙනෙක් ඉදිරියට පාදය තබනකොට ඒ පාදයන් අතර තින දුර ඒ සාමානයි කෙ කිය තියෙන්නේ මෙන්න මේ කොටස සොලොස් කලාවකින් බෙදෙනවා මේ කොටස සොලොස් කලාවකින් බෙදෙනවා ඒ සොලොස් කලාවෙන් එකක් ගත්තාත් යක්ෂය කියනවා ඒ එකක්වත් අර තරම් ලෝකයේ දුර්ලබම දේවල් හතර ලක්ෂි ලක්ෂ ලැබුනට වැඩක් නෑ කියලා එකන අරකින් සොලොස් කලාවෙන් එකක් තරංවත් මේ ලෝකේ දුර්ලබම දේවල් හතරෙන් ලක්ෂය ලක්ෂ කියනෙ එක වටිනාකමක් එෙනෙ නෑල්. ඊට වඩා වටිනවලු මොකක්ද අර පාදියන් අතර පාදයක් මම බුදුන් වඳින් යනවා මම භාග්‍යෝතුන් වහන්සේට පූජාවක් කරන්න යනවා මම භාග්‍යෝතුන් වහන්සේ වන්දනා කරන්න යනවා කියලා ඉන්න තැන ඉස්සරහට පාදයක් තබනවනං ඒ පාදී වටිනකම පමණයි කියලා බාගතුන්සේ සඳහන් කළ තියෙනවා ඒක සීමාවක් නෑ ඒන්නේ මහත්මියයා දැන් අපිහිතමු කෙනෙක් රුවන්වලි මහාසෑ වදී ්‍යයනවා යන ගමන් මැරෙනවා ඒෙන යන ගමන් අතර මග මැරෙනවා නමුත් ඒත් බයිවින් දෙයක් නෑ මොකද සිතුවිල්ල පිහිටුනේ බුදුහාමුදුරුවෝ දකිින් යනවා කියලා රුවන්වෙලි මහාසෑ බලන යනවා කියලා යනගමන් මැරුුණත් ඒකිෙනට අප්‍රමාණ කුසල් ගොඩක් මහත්මයා ඒ වෙන කොට කරගෙනී වරයි එතකොට එක පාදයක් තබන එක ඉතරම් ආනිසංස නම් හිතල බලන්ඩ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කෙනෙකුට වන්දනාවක් කරන්නට පුළුවන් නම් ඒකකුයි තරම් වටින වද ඒ වටිනකම ගැන මහත්මයා කියල නිම කරන්නට බෑ බුදුරජාණන් වහන්සේ නමකට උපස්ථානයක් කරන්න භාග්‍යවතුන් වහන්සේට ඒ වන්දනාවක් කරන්න කෙනෙකුට ඩක් ලැබෙනව කියලා කියන්නේ මහත්මයා සංසාරය අප්‍රමාණ පින් ලැබෙන මහපින්කමා මහත්මයා. අපි සඳහන් කරලා තියෙනවා මේ ලංකාව කියල කියන්නේ ඒ අතින් ගත්තවතින් අති විශේෂපුන්ය ස්ථානයක් නත්. හැම කෙනෙකොට මේක තිබෙන පින දැනන්නේ ඇයි ලංකාවෙ තිබ පින බොහෝ දෙනෙකුට නොදැනෙන්නේ මේ ලංකාවේ ආර්ථිකම මේ වශින් ලොකු ශක්තිමත්කමක් නෑ වගේ පයෙන නිසා දැක් සාමාන්‍යයෙන් කෙනෙකොට හිතෙනවා අපි බටහිර යුරෝපය වගේ රටකෙ පුදුනානම් කොච්චර වටිනවද කියලා. නමුත් මහත්ම හිතල බලන්ඩ බටහිර යුරෝපය රටක කෙනෙක් කිපදිලා මුලු ජීවිත කාලෙම අපිතුම අවුරුදු සීයක් කියගෙන ජීවෙනවා කියලා. අවුරුදු සීය පුරාවටම මනුෂ්‍යලෝකයේ දුක කියන නමවත් අහනෙ ලැබෙන් නැතුව ජීවිත කාලෙම මහා සැපසම්පත් ගොඩක් විඳටවා ජවිත කාලෙම ගොඩාක් සැපවිඳදමා මහත් මෙයා එහෙම අවුරුදු සීයක් ජීවත්ච්ච කෙනා මරණයට පත්වෙනවා. ජීවිත කාලෙම සැපවින්දට බුද්ධ කියන නමවත් ඇහ වෙනේ. දම්ම කියන නම්වත් ඇහ වෙනේ සංග කියන නමවත් ඇහ වෙනේ. හැබැයි මරණයට පත්වෙලා ඊළඟ භවේ කොහ උපතින්නේ. සමහර වෙලාවට නිරේ ලෝකක වෙන්න පුළුවන්. සඳහන් කළ තිබෙනවා ධර්මී නිරේ වර්ග අටක් තියෙනවා. සංජීවය කාල සූතතරය අදී වශෙන් නිරේ වර්ගටක් තියෙන. ඔය සංජීවය නිරය තමයි නිරේවර්ග අටේ අඩුම අව්‍යතියන නිරය මහත්මයා සඳහන් කරල තිබෙනවා ඒ සංජීවේ නිරේ වෂ්‍ය තිබෙන අවුරුදු පන්සීය හැබැයි එක දවසක් ගෙවෙන්ඩ මනුෂෂලෝකයේ අවුරුදු අනූලක්ෂයක් ඉවර වේඩ ඕන. අපේ අවුරුදු අනුලක්ෂයක් ගෑම් පසෙද තමයි සංජීවයකන නිරයට එක දවස කිවර වෙන්නේ. එතකොට හිතන්නකෝ. අර ජීවිත කාලෙම අවුරුදු සීයක් දුක කියන නමවත් අහන්නේ නැතුව සැපවිදලා මැරණෙකද තිසරණ කියන නමවත් අහන්න නැතුව මැරණෙකද ලාබය නැතන් ජීවිත කාලෙම දුක්විඳලා මේ තිසරණ සහිත පුද්ගලය ැටෙන මැරණෙකද මහත්ම ලාබය කෙළ හිතන්නක. ත් ලංකාව විපදිච්ච අය කොයි තරම් පින්කරලා තියනවද කියලවනං මේ ලංකාවි උපන්න කෙනෙක් බැරිවෙලාවක්කත් පිටරට කිපුදු නාන. ලංකාවි උපන්න දුප්පත්ම කෙනා බැරිවෙලාවත් පිට ඉපදුනොත්මහත්මයා සඳහන් කරලා තියන්නේ. අපිහිතමුූ ලෝකයේ දනවත්තුන්ගේ නාමලේකෙන තියෙනවනං ඒ ධනවත්තුන්ගේ නාමලය කෙන ඉහලින්ම තියෙන්නේ කෙනගෙනම. ංකාව විපදිච දුපත්ම කෙනා පිට රටකි පුදුනාන. තෙරුවන් නැති රටකි පුදුනාන. එතකොට ලංකා විපදිච්චි නිසා යා දුපත් වුණා. ඒ කොහොම දෙවෙන්නේ. මහත්මයා ලංකාව උපන්න නිසා ඒ කෙනාට සැපවිඳන්න තිබිච්ච පින්ටික විය දගුණා. ගග අපිට දැන් සැපවිදින පින්ටිකක් තිබරන ජීවිත. ඒ සැපවිදින තිබිච්ච පින්ටික ලංකාව ඉපදිච්ච නිසා විය දංගුණා. දැන් අපට ඒ සැපසම්පත් විඳින තිබිච්ච පින්ටික වියදංකරගෙන ලංකාව උපන්නේ ඇයි මේ ලංකාව තරම් පු්ඩවන්ත රටක් මේ විශ්වය කොහෙවත් නෑ. හිතල බලන්ඩ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ වැඩින් ලංකාව. ඊළඟට සතර දළදා වහන්සේලාගේ දළදාවන්සැල දෙනමක්ම වැඩින ලංකාවේ. ඉළඟට වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එකම තැන වැඩින තැන තිෙන ලංකාවේ. තවත් කොයි තරම් නම් ධාතුන් වහන්සේලා මේ ලංකාව වැඩඉනවද කෙනෙක් මේ ලංකාවේ කිලෝමේට සීයක් දෙසීයක් දුරකට ඇවිදගෙන නාවොත්. යන ගමම්ම මහත්මයා. බුදු හාමුදුරුවන්ගේම ධාතුන් වහන්සල කී තැනකන මද ලංකායි වැඳගෙනෙන පුළුවන්ට. ඒ ලැබිෙන පින මේ විශ්වයි වෙන කොහේවත් ලැබෙනි නෑ. මංඒක ඇහැම දාම කියන්නේ මේ ලංකාව කියල කෙන ඒ තරමටම පුුණ්්‍යවන්තරට. මේ ලංකාවට විශේෂ ආරක්ෂාවක් ලැබිල තියෙනවා දැන් අපි සඳහන් කරලා තිබෙනවා පෙරත් සිරස රූපාහිනය තුළින්ම මේ කාරණාවල් අපි මතක් කරලා තිබෙනවා. ලංකාව ආරක්ෂා කරන විශේෂ දෙවිවරු. ඒ දෙවියන්ගේ ආරක්ෂාව විශේෂයෙන්ම අපේ රටට තියෙනවා. හැබැයි බැලූ බැල්මට නං ලංකාවේ එහෙම තත්ත්වයක් පෙනෙන්නට තියෙන වගේ පණි නෑ. මොකද ලංකාවට නොුවෙක් විපත් ආදී කරදර තියෙන නිසා. නමුත් මහත්මයා සඳහන් කරන්න තියෙන්නේ මේ ලංකාවේ මිනිස්සු රකිනව කියන එක නම් හරි අමාරුයි. මොකද. මිනිස්සුන්ව රැකෙන්නේ හරියට සිල්වත්වුණොත් විතරයි. හරියට සීලි ආරක්‍ෂා කළොත් මිනිස්සුන්ගේ ඒ ආරක්ෂාව තියෙනවා හැබැයි මේ ලංකාවකින රටට විපත්තියක් කරට අනතුරක් කරන්ඩ හරිම දුෂ්කරයි. හේතුවමකද මේ ලංකාව ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගෙන් අධිෂ්ඨාන විච්චරට. මේ ලෝකයේ මිවිශ්වයේ කොයි තරම්ටැන් තිබුණත් ලංකාව වගේ පුුණ්‍යවන්තරටක්. මේ ශව දාීක කොහහිවත්න්නේ. එනිසාම තමයි මේ ලංකාව ආරක්ෂාවට විශේෂ දෙවවරුපත් කරලා තියෙන්නේ. මංහිත්‍ය අද සිරස රෝපවාහිනය තුළින් අපට දැනගන්න ලැබුණා එවැනි විශේෂ දිව්‍ය පුත්‍රයෙක් වෙනුවෙන් කරන ලද විශේෂ නිර්මාණයක් නෙල්ලි ගල ජාත්‍යන්තර පුදුබිමේ සමන් දෙවියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ඒ අනුරුවක් සකස් කරලා මහාජනතාවට වන්දනා කරන්න දැක බලාගණ්ඩ අද විවෘත කරනවා ඒ මාධ්‍යනු ග්‍රහය සිරසුරූ පාහිනියෙන් තිබෙන බව අපට දැනගන්නට ලැබුණ මඟතන සමන් දෙවියෝ කියල කියන්නේ මහත්මයා ලංකාව විශේෂ දෙවිකෙනෙ. ඒ මොකද සමන් දෙවියෝ කියල කියන්නේ විශේෂ දෙවි කෙනෙ කියර සඳහන් කරන්නේ චාතුන්ම හා රාජික දිවිලෝක ඉන්නවා දෙවිවරු හතර දෙනේ වි විරෝපාක්ෂ තරාශ්‍ර වයිශ්‍රවන ය වයිශ්‍රමණ දෙවියන් ඉන්නවා සේනාධිපතිවරු විසිට දෙනේ. සේනාධිපතිවරු විසි අට දෙෙක්ෙන වයිශ්‍රවණ දෙවියන්ට. මත්මයා. ඒ සේනාධිපතිවරු විසි අට දෙනාගෙන් එක සේනාධිපති කෙනෙක් තමයි මේ සුමන සමන්දිවිරාජයා කියල කියන්නේ. සාමාන්‍යෙන් ඔ චාතුන්ම හාරජක දිවිලෝකෙන් තමයි ගොඩක් කලාවට ලංකාවට මේ විශේෂයම මේ මනුස්ස ලෝකයේ ආරක්ෂාවට දෙවිවොරු පත්කරන්නේ මිනිස්සු රකින්න ස්ථාන රකින්න ගෙවල්ට රකින්නඒවගේ ස්ථානවලට පත්කරන්නේ චාතු ම හාරාජික දිවිලෝකින් හැබැයි ගොඩා කලාට පත්කරන්නේ මේ පහළ මට්ටම ඉන්න දෙවිවරු. නමුත් බලන්න මේ ලංකාවට විශේෂ දෙවිකෙනෙක් අපට චාතුම හාරාජික දිවිලෝකෙන් ලබල දීල තිෙනව කවුද සුමන සමන් දෙවිය. සුමන සමන් දෙවියෝ කියලකන්නේ අපේ සම්මාධිට්ටික දෙවි කෙනෙක් අපේ ලංකාව ආරක්ෂක දෙවිකෙනෙක්, විශේෂ මහා බලයක් මහා ආනුභාවයක් තියන දෙවි කෙනෙක් විශේෂත්වය තමයි සුමන සමන් දිවි රාජයක් කියලකයන්නේෙ මහත්මයා දැනට සෝවාන් පලට පත්වෙච්ච මහා පුුණ්‍යවන්ත උත්තමේ. එ සුමන සමන් දෙවියන්ට භාරදීල තියෙන්නේ ලංකාව හරියටම දානස්ථානය ඒ තමයි ශ්‍රීපාදස්ථානය දැන් ශ්‍රීපාදස්ථානයේ වටිනව කියල කොයි කොච්චර වටිනවදකල සඳහන් කරන මනං. මේමුලු ලංකාවේම විශාල කොටසක්ටු කරන ශ්‍රීපාදස්ථානය ඒ සමනලගිලි පරවතයෙන් ගලාගෙනෙන ගංගාාවල් වලින් තමයි අපේ රටට විශාල ජලය ප්‍රමාණයක් සපයන්ට එමනං ලංකාවේ විශේෂ ස්ථානයක් තමයි මේ කද කියලෙ කිය ශ්‍රීපාදස්ථානය කළ කියන්නේ එතකොට ඒ ශ්‍රීපාදස්ථානයේ ආරක්ෂාවට භාරවෙයින්නේ සුමන සමන් දෙවියෝ උන්වහන්සේ සම්මාධිට්ටික දෙවිකිරි සෝවාන් පල ලාබියක් හැබැයි සාමාන්‍යයෙන් ගොඩාක් කලාට සඳහන් කරලා තියනවා සු සාමාන්‍යෙන් දෙවිකෙනෙකුට බාර දෙන්නේක් තරක් කොටසක් විතරයි. දැන් රටක් බාර දෙන දෙවර හරි අඩුයි ඩක් කියරට මහේෂාක දෙවර මයි ටල් පිටිින් ආරක්ෂා කරන්නේ. නමුත් සුමන සමන් දෙවියන්ට බලන්ඩ අපේ ශ්‍රීපාදස්ථානය විතරක්නෙවේ මහිියංගන චෛත්‍ය ආරක්ෂාවටත් පත්කරලා තියෙන සුමන සමන් දෙවියෝ. උන්වහන්සේ තමයි මහිියංගන චෛත්‍යරාජයන්හන්සේ ආරක්ෂා කරන හෙම උන්වහන්සේට මහිියංගනයත් බාරදුන්න කියල කියන්නේ. මේ ලංකාවේ විශාල කොටසක් ආරක්ෂා කරගනීම හැකියාවක්ඒ සුමන සමන් දෙවියන්ට තියෙනවා. එමන මෙවන් අති උතුම් දෙවිවරුන්ගෙන්. එවගේම උතුම් ධාතුන් වහන්සේලාග. විශේෂයෙන්ම එකතුවෙච්ච රටක් තමයි මේ ලංකාව කියලා කියන්නේ. ඉතින් එවන් රටක ජීවත්වෙන අපි. ඊළඟ මොහොත අපේ ජීවිතය මොනතත්චකට පත්පේදිකෙන අපි දන්නේ නෑ. එනිසා ලැබිච්ච මේ දුරල භවස්ථාවේ. අද මේ උතුම් පොහෝදා සිරස දම්සාරතුරින් ඔ බධදිෂ්ඨාන කරගන්න. ලබන්නාාවූ නවවර්ෂය තුළදී. ඔබේ ජීවිතේ යහපත් කරගෙන, ඔබේ ජීවිතේ පුුණ්්‍යවන්ති ස්ථානයක් බවට පත්කරගෙන, බොහෝකු සල්බඩන්නට බොහෝපින්කම් කරගන්නට තමන්ගේ ලැබූදුර්ලබමනුසි ජීවිතේ නිවැරදි දම්මානුදම ප්‍රතිපදාවක ගමන් කරන්නට ඔබ හැමදිනාටම ශක්තිය දහිරිය ලැබේවා ලබන්නා වූ නවසර. හැමනාටම සියලු කරදර බහදක නැති කරගෙන. සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් නිටු කරගෙන යහපත් ජීවිතයක් ගත කරට ශක්තිය ලැබේවා. ඒ වෙනුවෙන් රටේ ආරක්ෂාවට කතුටු කරන සියලු ආරක්ෂකන්සේ හැම දෙනාටමත් එවගේම රටේ මේකාලෙ විශේෂයම කැපවෙන සුව විරුවන්ටත්. මේ වෙලාවෙේ විශේෂන් ආශිරුවාදය. කරනවා ලගාකරගත්තු සියලු පින්වල බලයෙන් ධර්ම මාර්ගගේ මටක කියා දෙෙනමගේ ගුරු දේවත්වන් වහන්සේටත්. මගේ මෑනියන්ටත් නිදුක්නීරෝගී සුවේ ලැබේවා ධර්ම ශ්‍රමණය කර පුබැහැම දෙනාටමත් නිදුක්නීරෝගී දීර්ඝාෞෂ සම්පත්තිය සැලසේවා. අවසානයේදී ඔබාපහැම දෙනාටමත් කෙටිමකාලයකින් පහසුම ආකාරයෙන් සුක සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරිින් නිදහස්වයෙන්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසනට මේ කුසල් උතුම්. පාරමිතාවක්ම වේවායි සාධූ සාදෝ සාධෝ කියා අපි ප්‍රාර්ථනා කරගමෝ. ආකාසට්ට හාචබුම්මට්ටහා දේවානාගා ම හිද්දිිකා, පු්ඥන්තන් අනුමෝදිිත්වා චිරන්රක් කන්තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාසට්ට හාචබුම්මට්ටා දේවානාගා ම හිද්දිිකා. ප්ඥන්තන් අනුමෝදිිත්වා චිරන්රක් කන්තු සම්මා සම්බුද්ධ දේශනං, ආකා සට්ටහාචබුම්මට්ටහා දේවානාගාම හිද්දිකා, පං්ඥන්තන් අනුමෝදිිත්වා චිරන්රක් කංතු සම්මා සම්බුද්ධ සාාවකන්.